අපේ අධිකරණ ඇමතිතුමා යම් කිසි තහනමක් දාලා තියෙනවා මේ 22 සම්බන්ධව පාර්ලිමේන්තුවට ගේන්න එපා කියලා. ඒකත් එක්ක අල්ලලා කතා කරන්න ඕන. අධිකරණ ඇමතිතුමා තහනමක් දාන්න එයාට එහෙම බලයක් නැහැ. අධිකරණයට බලය තිබ්බට අධිකරණ ඇමතිට බලයක් නැහැ. 22 වෙනි සංශෝධනයක් ගේනවා නම් ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ මොකද්ද මේ සංශෝධනයේ තියෙන එක. ඒ කියන්නේ සංශෝධනයේ තියෙන්නේ අපිට රටට හිතකාමී දෙයක් නම් අපි සමග ජන බලවේගය උදව් කරනවා. හැබැයි සංශෝධනයේ තියෙන්නේ නිකන් ඡන්දගුණ්ඩුවක් හරි එහෙම නැත්නම් ඡන්දේ කල් දැමීමේ ප්‍රශ්නයක් නම් අපි ඒකට උදව් කරන්නේ නැහැ. අපි දන්න විදිහට සංශෝධනයේ තියෙන්නේ අර වැරදිලා තියෙන දේ අවුරුදු 6ක් කියලා වැරදිලා තියෙන දේ 5 කියන එකට යන එක කියලා තමයි අපි විශ්වාස කරන්නේ. නමුත් අපි කවුරුවත් දැකලා නැතුව මොකුත් කියන්න බෑනේ. ඒකින් හින්දා නමුත් අධිකරණ ඇමතිවරයාට එහෙම තහනම් නියෝග දෙන්න බලයක් නැහැ. මොකද අධිකරණ ඇමතිතුමත් ඉන්නේ කැබිනට් එකේ. ඒක කැබිනට් එක කියන්නේ සාමූහික තීන්දුවක්. ඒක සාමූහික කැබිනට් එක යම් තීන්දුවක් අරගෙන ඒක පාර්ලිමේන්තුවට ගේන්න ඕනි. හැබැයි ඒක අපිට අහිතකර දෙයක් නම් රටේ මූලික ව්‍යවස්ථාවට විරුද්ධයි නම් එහෙම නැත්නම් මේකෙන් වෙන්නේ ඡන්දගුණ්ඩුවක් නම් අපි ඒකට විරුද්ධ වෙනවා. හැබැයි මේක වැරද්ද නිවැරදි කර ගැනීමක් නම් ඒක රටේ යහපත සඳහා කරන දෙයක් නම් අපි ඒකට එකඟ වෙනවා. ඒ වැරද්ද නිවැරදි කිරීම තුලින් මැතිවරණ කල්යාණක් සිද්ධ වෙන්නේ නැද්ද? නෑ අපි දන්න විදිහට අපිට හිතෙන විදිහ නම් මට හිතෙන විදිහ නම් වැරද්ද නිවැරදි කිරීම කරන්නේ 5-6 කරනවා නම් දැන් ගිය පාරත් 6 තිබිච්ච එකනේ 5 කළේ. ඒ පහ කරන එක හරියට කෙරුන්නේ නැහැ කියලානේ කියන්නේ. එහෙමනම් පහ කරනවා නම් කමක් නැහැ. හැබැයි 6 පහ කරන්න ගිහිල්ලා වෙන ඒව වගන්ති දාලා ඒක කාලය දීර්ඝ කිරීමක් වෙනවා නම් අපි විරුද්ධ වෙනවා. දැන් මේනකට ඔබතුමා ඇතුළු කීප දෙනෙකුට රමිල් මහත්තයා ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. මම හිතන්නේ යම්සි බලාපොරොත්තුවක් පිටනේ මේ ප්‍රතිපාදන ඔබතුමාලට ලබා දුන්නේ. ඒ කියන්නේ ජනතාවගේ යහපත උදෙසා වගේම ඔබතුමාලා පක්ෂයට එයි කියන හැඟීම තුළ තමයි ජනතාවගේ හිතේ තියෙන්නේ. ඉතින් ඔබතුමා කොහොමද දැන් ඒ පැත්තට යනවද? ඔව් ඇත්තටම මේ ප්‍රතිපාදන ලබා දීලා තියෙන ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයත් අපි එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ නැද්දී අපිට ප්‍රතිපාදන ලබලා දුන්නා. ඉතින් එහෙමනම් ඉතින් අපිට හිතන්න පුළුවන් නේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එයි කියලා හිතාගෙන තමයි දෙන්න ඇත්තේ කියලා. ප්‍රතිපාදන ලබා දෙනවා කියන්නේ මේ සාක්කුවට සල්ලි ගියක් හරි දානවා කියන එක නෙමෙයි. අපි දෙන යෝජනා ක්‍රියාත්මක කරන්න එකඟ වෙනවා. සමහරට හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අපි හැමෝම අවුරුදු 11ක් මම පාර්ලිමේන්තුවේ හිටියා වගේ අපි හැමෝම ප්‍රතිපාදන ඉල්ලුවා. අපිට ප්‍රතිපාදන ලැබුණ නැත්තේ ගෝඨාභය රාජපක්ෂගේ යුගයේ විතරයි. අනිත් අවුරුදු බැලුවොත් 8ක්ම අපිට ප්‍රතිපාදන ලැබුණා හැම ජනාධිපතිවරයෙක්ගෙම. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ ඇයි කට්ටියකට දීලා කට්ටියකට දුන්නේ නැත්තේ කියලා. අපි දන්නේ නැහැ ඒක. පත්‍රයෙන් තමයි අපි දැනගත්තේ. ඊට පස්සේ අපි මුදල් අමාත්‍යංශයෙන් ඇහුවාම මම මුදල් අමාත්‍යංශයෙන් ඇහුවා මුදල් අමාත්‍යංශය කිව්වා සල්ලි තියෙන විදිහට දෙන්නේ. ඉතින් යම් ජේෂ්ඨත්වයක් අවංකත්වයක් ගැන හිතලා දෙන්න ඇති. නැතුව මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රතිපාදන දුන්නා කියලා එකක් නෙමෙයිනේ. නෑ එතකොට අද රාවයක් ගිහිල්ලා තියෙනවා ඔබතුමා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා කියලා UMB එකට යනවා කියලා. අපිට දීපදයක් ඇහුවද? අපි දන්නෙත් නෑ එහෙම දෙයක්. අපි දන්නෙත් නෑ. අපි එහෙම එකක් දන්නේවත් නෑ. ඕක ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාට මගේ ගරු කිරීමක් තියෙනවා. මොකද හේතුව මාව දේශපාලනයට කරලියට ගෙනාවේ එතුමා. ගරු කිරීමක් තියෙනවා. නමුත් ගරු කිරීම තිබ්බට එදා මං රනිල් වික්‍රමසිංහ මහත්මයාට වැඳලා සජිත් මහත්තයා හදපු අලුත් පක්ෂයට එකතු වුණා. අදත් ඒ ගරු කිරීම තියෙනවා. නමුත් ඒක කියන්නේ යනවා එනවා කියන එකක් නෙමෙයි. ඒක ගරු කිරීමක් තියෙනවා. එතකොට එතුමා කතා කළොත් මේ සම්බන්ධ වෙන්න කියලා ජනාධිපතිවරුන් සහයෝගය දක්වන්නේ. ඒත් එතුමා මට නම් එහෙම කතා කරලත් නැහැ. කතා කරයි කියලා හිතන්නේ නැද්ද? මට වඩා ඔය කතා කරනවයි කියපු කට්ටියටවත් තව කතා කරලා නැහැ නේද? කවුරුත් අපේ ගිහිල්ලා ඉන්නවා කියලා මම දැක්කේ නැහැ. ඔය එතුමා ඉල්ලීමක් කරනවා මේ පක්ෂ පැත්තකට දාලා මේ එකතු වෙන්න කියලා. ඒකට එකඟයි. ඒ කියන්නේ අපි කියන්නේ රට හදන්න නම් දේශපාලන ભેදයකින් තොරව අපි රට හැදීමට එකඟ වෙන්න ඕනි. හැබැයි ඒක බලය ලබා ගැනීමේ තුරුම්පුවක් නෙමෙයි. හැබැයි රට හැදීමේ වැඩපිළිවෙලකට කවුරුත් ඕනි. හැබැයි අපි මගේ මතේ නම් තියෙන්නේ ඇමතිවරුන්ට විශේෂ දීමනා දෙන්නේ නැතුව ඇමතිවරු නඩත්තු කරන ලොකු මුදලක් ගන්න නැතුව හැමෝටම එන්නේ වැඩ කරන්න කියලා නම් හැමෝටම වැඩ කිරීමේ අවස්ථාවක් ලබා දෙනවා නම් හැබැයි ඒකට මේ යාන වාහන දීලා පඩි ගෙවලා එහෙම කරන්න නැතුව හැමෝටම රට වෙනුවෙන් වැඩ කිරීම සඳහා අවස්ථාවක් දීලා
ඒ අවස්ථාව ලබාදීල එක අවංකව මොනිට කරන්න පුළුවන්නන්. ඒ වගේම ඒ කියන ඇමතිවරයා හෝ මන්ත්‍රීවරයා හෝ වැරදි වැඩක් කරනවන නීතියෙන් ඔහුව ඉවත් කිරීමේ බලය අතරගන්න වනන්ද වන්නටල්ල එහෙම තියෙනවා. ඇමරිකාව දිහ බැලුවොත් මන්ත්‍රීවරයෙක් නුසුදුක්‍රියාවක් කරොත් ජනමතය කෙසේ වෙතත් මන්ත්‍රීවර අයිංකිරීමේ බලය පාලිමේන්තුවර තියෙනවා. ඒ වගේ ක්‍රමයක් තුළ මේ එන ජනතා නියෝජිතයන්ට වැඩ කිරීමේ අවස්ථාව ලබා දීලා රට ගොඩ නැගීමට එකතු වෙන්න ඕනේ කියන එක අපි විශ්වාස කරනවා. සත නිවුස් ප්‍රධාන පොත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.